आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख है सीधे टीवी प्रधान प्रवृत्ति प्रकाश आय आरंभ वाने ममुदेशान डे में गिदर है प्रथम नवदाहन है वाद सिरस्ताल वित है पहल आटक मेहो में किन पशु आईडीएच रोहालिन पैनेगिया कोरोना रोगिया जाति को रोहालिन स्वागनी रोगिया आगे तें सह हम उपद गिलिन पिलीबंद රට සංවර්ධනය කිරීමේ සැලසුම මේවන විටත් සකස් කර අවසන් අගමැති කියයි සමෘද්ධිලාභීන්ට දුන් සහනාධාරයත් රජය අරගෙන සජිත්ගෙන් චෝදනා රට ගොඩනගන්න මට වරමක් දෙන්න රනිල්ගෙන් ඉල්ලීමක් දේශපාලන ජාතිවාදය නතර කළ හැක්කේ ජාතිවාදී නොවන දේශපාලනඥයින්ට පමණයි අනුර කියයි සමගි ජනබල වේගයෙන් ප්‍රදේශ රැසක විරෝධතා රට රකිනා වෙනවා රංචුව මගහැරුණු කුංචි අලි පැටවා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අද පෙරවරු කාලයේදී කොළඹ නගරයේ ජනතාව තරමක් බිහිතියට පත් වුණා ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලැබුමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අලියව දෙකට පමණ එම රෝහලෙන් පලා යාමත් සමගයි කෙසේ වෙතත් ආරක්ෂකාංශ කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව පැය 8ක එහි ප්‍රතිඵල නෙලා ගනිමින් ආරක්ෂකංශත් එමෙන්ම සෞඛ්‍යංශත් එක්ව මෙම පුද්ගලයා සුවා ගන්නට අද සමත් වුණා. පැය 8ක මෙහෙයුම සාර්ථක කර ගනිමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සුවා ගැනීමට හැකියාව ලැබුණේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුල සිටයි. ත්‍රිකුණාමලයේ සින්නම්පිල්ලි සීමේ වල්ලිමල ලිපිණේ පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නොහොත් එල්සියම් නැමැති මෙම පුද්ගලයා දැඩි ලෙස මද්රවෙට ඇබ්බැහිවි පසුගිය මැයි මාස 12 වනදා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ IDH රෝහල වෙත පිටත් කර ඒවීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබුණේ. එෙහිදී ප්‍රතිකාර ලැබමින් සිටි මෙම පුද්ගලයා අද අලුයම දෙකට පමණ IDH රෝහලෙන් පලා ගොස් තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා සුවගැනීම සඳහා පොලිසිය මහජන සහාය පැතු අතර ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ. මෙම පුද්ගලයා සුවගැනීමට බුද්ධිංශ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අද අලුයම සිට විශේෂ මෙහෙයුමක් දියත් කළා. මද්රව්‍ය වලට අතිශයින්ම හැබ්බැහි වේ පුද්ගලයා IDH රෝහලෙන් පැන යනු ලබනවා. ඉතින් ඒත් එක්ක විශාල භීතියක් ඇති වුණා. මොකද ඔහුට කොවිඩ් ආසාදෙනු වූ පුද්ගලෙක්. ඉතින් ඒකින්ද ඔහු ප්‍රතිකාර ලැබමින් සිටිදී පැන ගියේ. ඉතින් මේ සඳහා විශාල මෙහෙයුමක් ත්‍රිවිධ හමුදා යොදලා ඒ වගේම බුද්ධිංශ යොදවලා ක්‍රියා කරනු ලැබුවා. ඉතින් අද උදෑසන අපිට සුවා ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඒකින්ද බයක් විය යුතු නැහැ. අපි වහාම ඔහු පරීක්ෂණයට භාජනය කරලා ඔහු ආගිය තැන් හොයා බලමින් යම් කිසි පුද්ගලෙක් ඔහු හා සම්බන්ධ වුණා නම් ඇසුරු වුණා නම් ඒ පැය කීපය තුල ඕන් සියලු දෙනාම වහම නිරෝධායන කිරීමට අපි කටයුතු කරන ලබනවා. ඒ අනුව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුව අදාළ ආසාදිත පුද්ගලයා පෙරවරු 10ට පමණ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසල සිටියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍යංශ සමත් වුණා. මෙම පුද්ගලයා IDH රෝහලේ සිට පිටකොටුව ප්‍රදේශයට පළමුව පැමිණ ඇති අතර එතෙන් සිට ත්‍රිරෝද රථයකින් ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා. उदय नाम दाना कौदी गाने पीते को साल मेरे भाई ना
जातिक रोहले बाहिर रोगी अंशे सेवक महतुन देना अंतर्जाले मगिन श्रीलंका पुलिसिया में सकरुवा पिलिबंदव लबा दुन्नु छायारूप सा विस्तर अनुव में जातिक रोहले बाहिर रोगी अंशे चतुर्वेद अवस्थावेदी छायारूपे अनुव में पुद्गलया हंदुना गन्नवा मोह तमाय रोहले पणगे पुद्गलया किलेवा ए अनुव तमाय में आय प्रश्न किरीम करन्ने ए अवस्थावेदी बहु पिलियारन तीनवा मम तमाय या पुद्गलया किया इनपासु कोलंब जातिक रोहले पुलिस मुरपल्लेया दनु दीला ती इदि अत्तवस्सेम मेके स्तुतिवंत वेन्नवा महाजनतावट में माध्य मगिन जनमाध्य वली अंतर्जाले करबु सजिक दनु दीम अनुव एवा गन्ने අවබෝධයක් ඇතුව කටයුතු කරලා මේ වගේ විශාල වෙන්නකී ව්‍යසනයක් වළක්වීමේ ක්‍රියාකිරීම සම්බන්ධ. ඒ නිසා AI සම්බන්ධයෙන් දැන් පොලිස් පොත්තුම දැන් දුන්නා. පොලිස් ත්‍යාගාර මුදලෙන් ඒ බාහිර රෝගියාංශයේ සේවක මහතුන් දෙදෙනාට මුදල් ත්‍යාගය පවා දෙන්න බලාපොරොත්තු වෙන මේ කරුණ කැපවීම සම්බන්ධව. ඉනනතුරුව ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා යලිත් IDH රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ක්ෂණික පියවර ගැනීමට හැකියාව ලැබුණේ මෙම රෝගියා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පැමිණීම සඳහා අවසාන වශයෙන් උපයෝගී කරගෙන තියෙන ත්‍රිරෝද රථයක් ඒ ත්‍රිරෝද රථයේ රියදුරු දැනට පොලිස් භාරයටගෙන සෞඛ්‍ය ආරක්ෂිතව ඒ රියදුරු පිළිබඳ සෞඛ්‍ය පරීක්ෂණ සහ අනෙකුත් ප්‍රශ්න කිරීම් මේ වෙන විට සිදු කරගෙන යනවා දැනට ඒ ත්‍රිවිල් රථයට ගොඩ වූ ස්ථානය පිළිබඳව විමර්ශන කරගෙන යනවා ත්‍රිවිල් රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා ඔහු යම් කිසි දුරක් පාගමණින් ඇවිදගෙන ඇවිල්ලා ඊට පස්සේ ත්‍රිරෝද රථයට ගොඩ වූ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ ඒ ගොඩ වූ ස්ථාන පිළිබඳව දැනට තහවුරු කරගෙන යනවා ඊට අදාළව තාක්ෂණයේ ඔස්සේ CCTV කැමරා සහ වෙනත් තාක්ෂණික ක්‍රම ඔස්සේ තහවුරු කර ගැනීමෙන් පසු ගමන් කළ මාර්ගය පිළිබඳව නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා දැනට ඒ පිළිබඳව නිවේදනය කිරීමට හැකියාවක් නැහැ තහවුරු නොකළ තොරතුරු තියෙන නිසා COVID-19 වෛරස් ආසාදිතයින් සුවා ගැනීම සඳහා මෙරට PCR පරීක්ෂණ 150,000ක් සිදු කොට අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසන්නේ COVID-19 රෝගිය ලංකාව තුල පැතරවීම වැළැක්වීම සඳහා රජයක් විදියට අප සියලු පියවර රැගෙන තිබෙනවා විශේෂයෙන්ම මේ සඳහා වන PCR පරීක්ෂණ 150,000ක් පමණ අද දින වෙන විට සිදු කර අවසන්. අප කියන්නට ඕනි කඳකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආශ්‍රිතව PCR පරීක්ෂණ 8,200ක් පමණ මේ වන විට සිදු කර තිබෙනවා. කඳකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව තිබෙන පොකුර ඒ රෝගයේ සමාජගත වීම වැළැක්වීම සඳහා සම්පූර්ණයෙන්ම රජයක් විදියට අප පියවර අරගෙන ඒ රෝගය සමාජය තුළ පැතිරවීම සම්පූර්ණ පාලනයකට ගැනීමට හැකි වෙච්ච බව අපි ප්‍රකාශ කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දුමකර තුනක් ස්ථාපිත කර තිබුණද මෙතෙක් ඒවායේ මෙහෙයුම් කටයුතු රජය විසින් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිතියක මුතුව අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
කොළඹ වරාය නැගෙනහිර පරියන්තයේ දොඹකර තුනක් ස්ථාපිත කර තිබුණද මෙතෙක් ඒවායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර නොමැති බව වරාය වෘත්තීය සමිති පවසනවා. මෙම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුවේ අවසරය අවශ්‍ය බවත් මේ සඳහා ආණ්ඩුවේ අවසරය කඩිනමින් ලබා දෙන ලෙස සිටින්නමින් වරාය නැගෙනහිර පරියන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. इन विरोधताे जनाधिपति लेखम कार्यालय නැගෙනහිර බහලුම් පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අද හෝ හෙට වෘත්තීය සමිති නිලධාරීන්ට ලබා දෙන බවට එහිදී ලැබුණු පොරොන්දුවකට අනුව මෙම විරෝධතාවය අවසන් කිරීමට වරාය වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කළා. අතිරේක ලේකම්වරයා සම්බන්ධ කරා අපිට එතුමන් සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී කියුණේ ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරලා අපිට සාකච්ඡාවක් දෙනවා කියලා. ඒ සාකච්ඡාවේදී අපි ජනාධිපතිතුමන් සමග මේක සාකච්ඡා කරනවා. ඊයේ වරාය බාර අමාත්‍යවරයා කියලා දෙනවා ආණ්ඩුවේ වෘත්තීය සමිති දෙක කොන්ත්‍රාත් එකක් කරනවා කියලා. ඔව් අපි කොන්ත්‍රාත් එකක් කරනවා. ඒ කොන්ත්‍රාත් එක තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනාගතේ වෙනුවෙන් කරන කොන්ත්‍රාත් එක. අපි ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ලිඛිතව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරනවා. මේ වෙන්න ඕන දේවල් පිළිබඳව විශාල ලෙස දැනුවත් කරා රජය. නමුත් මේ වෙනතුරු අපිට හරි උත්තරයක් නැහැ. නැගෙනහිර පර්යන්තයේ රැන්ටි ටික ස්ථාපිත කරලා ඔහේ තියාගෙන ඉන්නවා. අපිට ලොකු සැකයක් තියෙනවා. මේ චන්දර ඉස්සෙල්ලා උත්තරයක් ඕන අපිට. අපිට මේ ආණ්ඩුවට ආණ්ඩුවත් එක්ක වෙන ආණ්ඩුව පෙරලන ප්‍රශ්න නැහැ. හැබැයි අපිට තියෙනවා මේ ආණ්ඩුව හරි පාර යවන ප්‍රශ්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ලිඛිත පොරොන්දුව අපි වෙත ලබා දෙන්න. මේ සම්බන්ධව අග්‍රාමාත්‍යතුමාගේ जनाधिपतिमा කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පරයන්තේ ග්‍රැන්ටි දොඹකර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් ඉක්ුත් පළමුවැනිදා කොළඹ වරායේ සේවකීන් දෙවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත අදාළ ගැටලුව කඩිනමින් විසඳන බවට ලබා දුන් පොරොන්දුවත් සමගින් ඔවුන් සිය වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කළා. इन्न ध्रुव वराय वृत्ति समिति यलित कोलंब वराय इदिरिपिट पसुगिय 22 विरोधतावयक निरत वुना ए पसुगिय रजय विसिन गत तीरणयकट अनुव कोलंब वराय नगिनहिर पर्यन्तय विकिनीमे गटलुवट वत्मन रजय विसिन्द निसि विसदुमक लबा दी नोमति बव पवसमेन එළමෙන මහ මැතිවරණයට අදාළව අද සහ හෙට යන දෙදින තුල තැපැල් ඡන්දය සලකුණු කිරීමට තැපැල් ඡන්ද හිමියන්ට අද දවසේත් අවස්ථාව හිමි වුණා අද දින පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතුද ඉතා සාමකාමීව සිදු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ ඉදිරි මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ඒ සඳහා අද සහ හෙට යන දෙදින තුල යලි අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වා ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වුණා. යලි හෙට පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාවද පවතිනවා. සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකින්ට තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී
තිබෙනවා මේ අතර මහමැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 6 දෙනෙක් අත්අඩංගුවටගෙන ඒ අතරින් අපේක්ෂකයින් 2 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතු වල නිරත වූ නිලධාරීන් 7 දෙනෙක් සඳහා මේවන විට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 247ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගැනීම 257ක් සිදු කර ඇති බවයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 70ක් වන අතර මේවන විට මැතිවරණයට අදාළව අපරාධ ගණනේ පැමිණිලි 61ක් වාර්තා වී ඇති බවයි එම කතා වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර මහමැතිවරණයට අදාළව නිලචන්ද දැන්වීම පත්‍රිකාවලින් 68% ප්‍රමාණයක් මේවන විට බෙදාහැර අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා මේවන විට නිලචන්ද දැන්වීම පත්‍රිකාවලින් 68%කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදාහැර අවසන් කොට තිබෙනවා 26 වෙනිදා විශේෂ දිනයක් පිළිවෙත බෙදීම් කටයුතු කරනවා ඒ වගේම 29 වෙනිදා දක්වා මේ බෙදීම් කටයුතු සිදු කරනවා ඒ අනුව යමෙකුට 29 වෙනිදා වෙන විටත් නිලචන්ද දැන්වීම පත්‍රිකාව ලැබී නොතිබුණොත් ඔන්න පුළුවන් තමන්ගේ ආසන්නතම ලිපි බෙදීම් තැපැල් කාර්යාලයට පැමිණ අනන්‍යතාවය තහවුරු කරලා එම නිලචන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා රට සංවර්ධනය කිරීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පදනම් ආයතනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද කොළඹ දීප වැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අපි බලාපොරොත්තු වෙන්නේ සැලැස්මක් අනුව මේ රට දියුණු කරන්න. අදනින් මෙතනින් දියුණු කරන්න නෙවෙයි. අපි විදුලිය 100%ක් ලබා දීලා දිනුවා මේ රටට. ඒ වගේ අපිට ඕන ඊළඟට ජලය 100%ක් ජලය මේ රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. අද කොළඹ නගරයේ නිවාස ප්‍රශ්න කොළඹ නගරයේ පැල්පත් වලින් තොර නගරයක් බවට මේ අතර අද දින කොට්ටාව ප්‍රදේශයේදීද තවත් ජන හමුවක් සංවිධානය කර තිබුණා. අලිගැනීම හැර වෙන කිසිම දෙයක් පසුගිය ආණ්ඩුව තුල තිබුණේ නැහැ. උන් දැන් බලය ඉල්ලන්නේ පරිගණක. අපිට වඩා පරිගණක නාගන්නේ තමන් විම හිටපු පක්ෂෙත් එක්ක. එයාලා එයාලා අතර තියෙන ගැටුම. සිරිගොත අල්ලගන්න. මේකට මොකටද මේ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ඉන්න තරුණයෝ එක්කහුවේ? ඔවුන් එක්කහුවේ යුද්ධේ රටක් හදන්න. ඉනිසා අපි ඔවුන්ට කියනවා රටක් දියුණු කරන්න අපිත් එක්කහුවේ. එමෙන්ම කල්මුණි ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා ඊයේ දින සහභාගී වුණා. ඒ කාලේ මට මතකයි ප්‍රදේශයේ සංවර්ධනය කරලා දෙන්න කිව්වම ආණ්ඩුව කිව්වා යුද්ධයට වියදම් වෙනවා. ඉන්දා ඕවා කරන්න සල්ලි නැහැ කියලා කියපු ආණ්ඩුව අපේ කාලේ තිබුණා. අනෙක් අතට යුද්ධේ ඉවරයක් කරන්න කිව්වම කිව්වා අධ්‍යාපනයට රැකී රක්ෂා වලට රෝහල් වලට වියදම් කරන්න තියෙන හින්දා යුද්ධ කරන්න සල්ලි නැහැ කියලා යුද්ධ කරෙත් නැහැ. මේ යුද්ධය හිමා කළා. අපි ජනතාවට කවදාකවත් බොරු කියලා අපි කරන්න පුළුවන් නම් කරනවා කියනවා කරන්න බැරි නම් බෑ කියනවා නමුත් පෞගිය ආණ්ඩුව යහපාලන ආණ්ඩුව බලයට අරගෙන කිව්වේ බලය ගන්නකම් වැඩ කරන්නම් බලය ගත්තට පස්සේ සල්ලි නැහැ කෑ කීවි තමයි අපේ ආණ්ඩුව ඉස්සෙල්ලා ණය අරගෙන තියෙන හින්දා ණය ගෙවන්නත් සල්ලි නැහැ ඒ නිසා වැඩ කරන්න බෑ කියලා තමයි එයා පෞගිය අවුරුදු 4ෙම ජනතාවට කිව්වා අතරමාරින් පෞගිය යහපාලන ආණ්ඩුව ණය අරගෙන තියෙනවා ඒ හින්දා රට හදන්න බෑ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ එහෙම කියලා වැඩක් නැහැ. අපි කොහොමවත් නැහැ කියන්නේත් නැහැ. නැහැ කියන්නේත් නැහැ. ඔබට ඕන වැඩේ කරන්න අපි හැම අවස්ථාවකම සූදානම් කියලා අපි තමුන්වහන්සේලාට මතක් කරනවා. වත්මන් රජයේ විසින් සමෘද්ධිලාභීන්ගේ සහන කපාදු කරමින් එම සහනාධාර නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගී ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. වර්තමාන රජය මේ මොහොත වන විට සමෘද්ධිලාභී 16 ලක්ෂයකගේ සමෘද්ධි සහනාධාර සමෘද්ධි වරප්‍රසාද කප්පාදුවකට ලක් කරන මොහොත. තවමත් ජූනි මාසයේ සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නට මේ වර්තමාන රජය අපොහොසත් වෙලා තිබේ. අපිට ආරංචි වෙලා තිබෙනවා මැයි මාසයේ දුන්නු සහනාධාරය වෙනත් ක්‍රමයකින් සමෘද්ධි බැංකු හරහා ආපහු අය කරගන්නට හදනවා. ඒව ආපහු ගන්නට බෑ. ඒක නීති විරෝධී. අප්‍රේල් මාසේ මැයි මාසේ 5000ව දෙකක් දීලා තිනවා සමෘද්ධිලාභීන්. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා දුන්නු 5000 දෙකෙන් 1500ක් දැන් ආපහු අය කරගන්නට යනවා. මේවා තිත්ත ඇත්ත. මං අහන්න කැමතියි ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුවට මේ වගේ සමෘද්ධිලාභීන්ට හානි කරන්නේ?
කොරෝනාවට හැංගිලා සමෘද්ධිලාභීන්ගේ වරප්‍රසාද ටික කපන ආණ්ඩුවක් තියෙනවා. මේ අතර මහියංගනේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ මොහොත වන විට අපිට පෙනෙනවා රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති රජයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ වෙනස කරේ අර 69 ලක්ෂය. 69 ලක්ෂයක් රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් අද වෙන විට අපේ රට තුල මේ රජය අයාලේ යන ගමනක් නිර්මාණය කරලා තිබෙනවා. රටේ අගමැතිවරයා තමයි මුදල් ඇමතිවරයා. මුදල් ඇමතිවරයා වුණාට විපතටපත් වෙච්ච ජනතාවට සහන ලබා දෙන්නට ඔබ හැකියාවක් නැහැ. මම දමුන්නාසලට කියන්න කැමති අපේ බලාපොරොත්තුව රජයක් පිළිහිටවල අත්නෝමතික රාජ්‍ය පාලනයක් අද වගේ ක්‍රියාත්මක කරන්න නොවේ. බිඳ වැටී ඇති රට යලිත් ශක්තිමත් කිරීමට එළඹෙන මහ මැතිවරණයේදී ජනතා වර්ම තමන්ට ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. ඒ වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවක් අද වැල්ලවාය ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ මැතිවරණයේදී පොහොට්ටුවට අභියෝගයක් කළා ආණ්ඩු බලය අපිට ගන්න අපිට වරමක් දෙන්න කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි කියලා මම කියන්න කැමතියි. වරම දෙන්න අපි මේ ප්‍රශ්න විසඳන්නම් අපි මේ අභියෝගය ජය ගන්නවා කියලා ඊළඟ අවුරුදු දෙක තුනේදී සමහර විපක්ෂයට එන්න බලනවා. විපක්ෂ නායකකමට අර ගන්නවා. ඒක විසඳුමක්ද? සමහර බලෙන් අපේ පක්ෂ ගොඩනැගිල්ලට පන්නේ හදනවා. ඒක විසඳුමක්ද? ඇත්ත වශයෙන්ම ඉතින් මේ ආර්ථික ප්‍රශ්න උග්‍රනකොට මිනිස්සු අපේ ගෙවල් වලට පණි. දැන් මේ අය සිරිකොතට ආවොත් ඉතින් පොලිසියට මම ඒක බාර දෙනවා. ඒ කියන්නේ විභාග කළා බල්ලා වැරදි නම් නඩු දාන්න කියලා. පක්ෂය ඇතුලේ කවුරු හරි සාමාජිකල කෑ ගහන්නේ කන්නේ මේක හැමදාම වගේ සිදු වෙනවා. ඒක නෙමෙයි මේ පිටින් ඇවිල්ලා අපේ මේ තියෙන ලයිට් බ්ලාස් ගලෝගෙන අපේ දොරගුළු ගලෝගෙන පුටු සෙට් එහෙම අයින් කරනවන්න මොන අතනද පොලිසියට කියන්නේ? පොහොට්ටුවෙන් කියන ඔන්න මං කුඩු කාරයෝ අල්ලගත්තා කියලා. මෙතනින් කියන්නේ මොකද? අපි ඇවිල්ලා ගහලා මේ ඔක්කොම අයින් කරලා ගෙනියනවා කියලා. ඉතින් දැන් කොහොමවත් පක්ෂ දෙකේම ඉන්න බෑ. තමන් එක්සත් ජාතික පක්ෂේ නම් මේ පක්ෂේ ඉන්න. තමන් එක්සත් ජාතික පක්ෂේ නෙවෙයි නම් එන වෙන පක්ෂයකට යන්න. රට තුල පවතින්නේ දේශපාලන ජාතිවාදයේ බවත් එය පරාජය කළ හැක්කේ ජාතිවාදී නොවන දේශපාලනයකින් බවත් ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති වැඩසටහනකට එක් වෙමින් අද අපේ රටේ තිබෙන මොකක්ද දේශපාලන ජාතිවාදය. එහෙනම් මේ පරාජයපත් කළ හැක්කේ කිසිද? මේ පරාජයපත් කළ හැකි වන්නේ යාළුවයි අපි යාළුවයි කියලා වේදිකාවට නැගීමෙන් නොවේ. දේශපාලන ජාතිවාදයක් නම් අපි ඉදිරිපිට තිබෙන්නේ එය පරාජයට පත් කළ හැකි වන්නේ ජාතිවාදී නොවන දේශපාලනකින් පමණක්මයි. ඒ නිසා මොන තත්වයකටද ජාතිවාදයේ කවර ජන කොට්ටාසයක් ඇතුළේ ජනප්‍රිය දේශපාලන වුණාට ඒක නිවැරදි දේශපාලන නෙවෙයි. ඒක අපේ රට විනාශය කරාගෙන යන දේශපාලන. කුමන අසිරු තත්වයකටද හරි මේ රටේ ශක්තිමත් කළ යුතු වන්නේ ජාතිවාදයට එරෙහි ජාතික සමගිය සඳහා වූ දේශපාලනය අපි ශක්තිමත් කළ යුතු තිබෙනවා. හැබැයි තාමත් ඕනෑම මැතිවරණයකට ඕනෑම සිදුවීමකට ජාතිවාදී අර්ථකථනය කරා ඒ සිදුවීම යටපත් කරන්න පුළුවන්. කුරුණෑගල පෞරාණික උරුමය විනාශ කරනකොට ඒ තමයි ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ යටපත් කිරීම සඳහා උත්සාහ කරනවා රජ්ජුරුව බැඳ හිටියේ මුස්ලිම් කාන්තාවක් නිකේ. ඒ කියන්නේ මොකක්ද? පාලක හැම වෙලාවම උත්සාහ කරනවා. පැනනගින හැම ප්‍රශ්නයක්ම පැනනගින සෑම සිදුවීමක්ම ඔවුන් ජාතිවාදී කියන තිරයෙන් වසා දැමීම සඳහා ප්‍රයත්නයක් දරනවා. ඒ නිසා තාමත් මේ ශේස්ත්‍රීයදී සතුරා බලවත්. ඒ නිසා මා හිතනවා අපි හැමදෙනාම එක්සත්ව එක්සිට්ව එක තැනක ඉඳගෙන මේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය සඳහා වූ දේශපාලනය සමාජගත කරන්න උත්සාහ කරනවා නම් සහතික වශයෙන් ජයග්‍රහණය කරන්නේ ඇත්ත මිසක්කා බොරුව නෙමෙයි. ජනතාවට ලබා දුන් සහන කිසි විටකත් වත්මන් රජය නැවත අය කර ගැනීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක ඩීවී චානක මහතා පවසනවා. එය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සජීව ප්‍රේමදාස මැතිතුමා දැන් කියනවා පවුලකට 20,000ක් ලබා දෙනවා. සල්ලි නේ කියලා වරාය විකුණපු කණ්ඩායම තමයි යහපාලන ආණ්ඩුවේ ඉන්නේ. ඔක්කොම දන්නවා මේක කරන්න හැකියාවක් නැහැ කියලා. හැකියාවක් තිබුණා නම් ඉස්සෙල්ලා මේ දේ ලබා දෙන්නේ අපි. ඊයේ දිනේ කියනවා මැයි මාසෙට ලබා දීපු රුපියල් 5000 ආපහු සමෘද්ධිලාභින්ගේ අය කරගන්නවා. යහපාලන ආණ්ඩුවේ රුපියල් 2500ක දීමනාවක් ඒක අය කරගත්. අපේ රට වාසනාවන්ත රටක්. ඒකින්ද එතුමට කොහොමවත් ආණ්ඩුව ලැබෙන්නේ නැහැ.
ඒක හින්දා මේක අය කරගන්න වෙන්නේ හැබැයි අපි ජනතාවට පැහැදිලිව කියන්න කැමති අපි කිසිම අය කිරීමක් නැහැ අපි ඉස්සරහට දෙන්න තිබ්බ 5000ක් නවත්තන්න කියලා මැතිවරණ කොමිසමට පැමිණිලි කරේ ওই කණ්ඩායම හැබැයි මේ ආණ්ඩු තව අවුරුදු 10කටවත් හෙල්ලෙන්නේ නැත්නේ මේ ජනතාවට දීපු සහන එකක්වත් ආපස්සට ගන්නෙත් නැහැ සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කළ විරෝධතා කිහිපයක් අද ප්‍රදේශ කිහිපයකදී පැවැත්ුණා. මෙම විරෝධතා සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමට සහ විදේශගත ශ්‍රමිකයින් දිවෙන්ට ගෙන්වා ගැනීමට රාජ්‍ය කටයුතු නොකිරීමට විරෝධය පළ කිරීම සඳහායි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමට රජයේ ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා ප්‍රමුඛ දේශපාලකින්ගේ මූලිකත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා 2000කට ආසන්න පිරිසකට කොවිඩ් වසංගතය වැළඳලා තියෙනවා 30කට ආසන්න පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙලා. ඉතින් බැලුවාම ලංකාවේ තත්ත්වයට වඩා ඊටාම අන්ත තත්ත්වයකට ඒ අය වැටලා තියෙනවා. නමුත් ඒ අය මේ රටට ගෙන්න ගන්න කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව මැද සංදර්ශනයක් කරන්න ගියා රට විරුව ගෙන්නන්න. නමුත් නැවත ඒ අය ගෙන්වීම නතර කළා. හැබැයි ඇමති පුත්තු ගේන්න නිලධාරින්ගේ තමන්ගේ හිතවත් අයගේ දරුවෝ ගේන්න අනිකුත් රටවලට ගුවන් යානා යවන්න මේ ආණ්ඩුවට පුළුවන්. නමුත් මේ රටේ ඊටාම අන්ත අසරණ විදිහට දුක් විඳින ජනතාව අද අපිට වීඩියෝ පට හදලා එවනෝ YouTube එකට දානෝ ඒ නිසා ඒ අය ගෙන්න ගැනීම සඳහා වහාම රජයේ ක්‍රියා කළ යුතුයි ඒ වෙනුවෙන් තමයි අපේ මේ බලකිරීම අපේ මේ උද්ඝෝෂණය මේ අතර සමගී කාන්තා බලවේගයේ විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට දී පැවැත්ුණා මෙම විරෝධතාවයේ සංවිධානය කර තිබුණේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් ජන හමුවකදී සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීම සඳහායි මෙම විරෝධතාවයේ සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අම්මා කෙනෙක් දරුවෙක් එනකන් තමුන්ගේ මව් කුසට පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා. ඒ මව් කුසට දරුවෙක් ඇවිල්ලා සමහරක් අම්මලා ටිකක් කල් යනකොට දරුවා නැති වෙනවා. එහෙම නැත්නම් යම් යම් සෞඛ්‍ය ප්‍රශ්නයකින්ද දරුවන් පිළිසිඳ ගන්න බැරි වෙනවා. මේක අම්මා කෙනෙක් විතරක් නෙවෙයි තාත්තා කෙනෙක්ටත් පොදු ප්‍රශ්නයක්. මේ කියපු කතාව නිසා විශාල සිද්ධ වීමක් ඒ සියලු දෙනාට ඇති වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේක රටේ ඉන්න ලංකාවේ ඉන්න කාන්තාවන්ට ගහපු කණේ පාරක් විදිහේ මම දකින්න නිසා අපි සියලු දෙනා කාන්තාව පක්ෂපාත ભેදයකින් තොරව වයස් ભેදයකින් තොරව අපි අද මෙතන තැන්නේ නිහඬ විරෝධතාවයක් දැක්කුවා අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයට ලිපියක් බාර දෙන්න මේ අතර අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ ජායල නගර සභාව ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්ුණා ඒ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂා අතුකෝරළ මහත්මිය ප්‍රමුඛ ජායල මහජන නියෝජිතින්ගේ ප්‍රධානත්වයෙන් මවගේ දුක අඳුරන්නේ නැති දරුවෙක් නැති වුණාම මොන තරම් අසහනයක් දුකක් දෙනවද ඒ දුක දන්නේ නැති මේ කරම ප්‍රකාශයගෙන අපි කාන්තාව විදියට අම්මලා විදියට සම්පූර්ණ මේකට විරුද්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ඉදිරිය ශක්තිමත් කිරීම සඳහා 3/2ක බලයක් ලබා දීමට ජනතා සහය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. යාපාලන අවුරුදු 4 මේ රට විනාශ කරා මේ රටේ ආර්ථිකය කඩන් වැට්ටුවා මේ රටේ සමාජීය ගැටලු ඇති වෙන තත්ත්වයට වැඩ කරා මේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට යවන්න හැදුවා මේ රටේ ඉඩ කඩන් විදේශිකයන්ට ගේන්න පුළුවන් අනපනත් ගෙනාවා ගෝඨාභය මහත්තයාට මේ රටේ බාර දෙනකොට ආර්ථික වර්ධන වේගය 2.2% මිනිසුන්ට ජීවත් වෙන බැරි තත්ත්වයට මේ රට පත් කරා ජාතික ආරක්ෂාව විනාශ කරා ඒ නිසා අද යාපාලන යාළුවෝ ටික මරා ගන්න මේ රටේ බලය අල්ලන්න නෙමෙයි තමන්ගේ පක්ෂය තුල බලය අල්ල ගන්න පෞගිය ජනාධිපති වරණේදී ගෝඨාභය රාජපක්ෂගේ මහත්තයාගේ වේදිකාවේ තිබ්බ වැඩපිළිවෙල මිනිස්සු පිළිගත්තේ පොරොන්දු දේශපාලනය නෙමෙයි වැඩපිළිවෙලක් තියෙන ගෝඨාභය මහත්තයාවයි මිනිස්සු පිළිගත්තේ එහෙමනම් 69 ලක්ෂයක් ඡන්ද දුන්නා වැඩි ඡන්ද 13 ලක්ෂයක් දුන්නා වගේම මේ මැති වර්ණයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙන 3/2 පාර්ලිමේන්තුවක තපල් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක තමන් කිසි විටක තනතුරු බලාපොරොත්තුෙන් කටයුතු කරදී සමාන
ඉතමත් කෙටි කාලයකින් මෙරට බලය ලබා ගන්නා පක්ෂය බවට සමගි ජන බල වේගය පත්වන බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අශෝක අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. සමගි ජන බල වේගය කිසිම මතකයක් වන්නේ නැහැ. සමගි ජන වේගය සමගියෙන් යනව ගමන් කරනවා. ඉතාම කෙටි කාලයකින් මේ රටේ බලය පාලනය ලබා ගන්නා පක්ෂය බවට සමගි ජන බල වේගය පත් වෙනවා අගෝස්තු 5 වෙනිදා. ජනතාව ඒක තීරුම් අරිනවා. ගම් නියම් මං වල අපේට පොදු ජන පෙරමුණේ පාක්ෂියන් එකතු වෙමින් යනවා. ඔවුන් දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මම හැම වෙලාවෙම කියන එකක් ලංකාවේ පිරිමි කෙනෙක්ගේ පරමාවශ්‍ය අවුරුදු 75යි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් පරමාවශ්‍යත් විඳලා ඉවරයි. ඒ නිසා පරමාවශ්‍යත් විඳපු කෙනෙකුට ඊළඟ රටේ අගමැති වෙන්න මේ පුළුවන්. ඒ නිසා රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි. අවුරුදු මම කිසි දවසක පක්ෂේ පාවා දීලා නැහැ. කාරණා හරියට නොදැනීම නැත්තම් නොදන්නකම හෝ නැත්තම් ඒ පිළිබඳ අවබෝධයක් නැතුව කතා කරන අයට මම කනගාටු වෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. රටේ තිබෙන භයංකර තත්ත්වයක තිබෙන කඩාවැටෙන ආර්ථිකය පිළිබඳ ජනතාව යම් අවබෝධයක් ලැබමින් විශේෂයෙන් තරුණ පරම්පරාව වේගෙන් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙමින් සිටින සතියක් හැටියටයි මට පෙනෙන්නේ. මේ දින 9ේදී අපිට වාසි වැඩි වෙනවා. අපේ ඡන්ද ප්‍රමාණය එන්න එන්න ප්‍රතිශතය උඩ යනවා. බොරු කියලා මේ රටේ ජනතාව අන්දවන්න එපා කියන එක බොහොම පැහැදිලිව අපි මේ සියලු දෙනාටම මතක් කරනවා. අද මේ අඟහරු ලෝකෙම පාත්තල වගේ කතා කරාට දෙපැත්තෙම හුරු වෙනවා. රනිල් පිළෙත් සජිත් පිළෙත් මහින්ද පිළෙත් තුනේම ඉන්නවා. මේ රටේ කතාකාරයෝ වුණ තරම් ඉන්නවා. හැබැයි කතාවෙන් රටක් හදන්න බෑ. එදා ලක්ෂ 15කින් පැතුනේ එකට ඉඳලා. එහෙමනම් අද හතරට පහට බෙදිලා වෙනම ඡන්ද ඉල්ලත් වැඩි ඡන්ද ලක්ෂ 30කින් වත් අපේ ජයග්‍රහණයේ ස්ථිර කාම කෙටි කාලයකදී සාල ජනපදරම ගොඩනගා ගන්නපු දේශපාලන ව්‍යාපාරය මේ මහමැතිවරණදී අපි රටට පෙන්නනවා. අපේ දේශපාලන ව්‍යාපාර ශක්තිය අපි නියත වශයෙන්ම ඉතාම ඉහළම මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්නවා. ජනතාව ප්‍රතික්ෂේප කරන පරාජය වුණා. අද ඒ කඳවුර දෙකල බෙදලා අපිට හේම ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරේ විශ්වාසය තියලා මැතිවර ව්‍යාපාරට ආවා. මොකද්ද මේ මාස 9 තුල වුනේ? බඩු මිල අඩු කරාද? ජීවන මිල අඩු කරාද? මම හිතන්නේ මේ පාර නම් මේ රටේ ජනතාව මේ කියන බොරු වලට අහුවෙයි කියලා. මම ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. මට වෙන දෙයක් වැඩක් නැහැ. මැරයෝ, ආදරයෝ මේකෙන් රිංගගත්ත නිසා කනමකුණයි නොකනමකුණයි දෙකම මරනවා වගේ අපිටත් ඒකට හේනේ වදින්. එක රටක් එක නීතියක් කියලා තමයි සෞභාග්‍ය දැක්මේ ඒගොල්ලෝ කිව්වේ. ඓතිහාසික රාජසභා මණ්ඩපය විනාශ කිරීම පිළිබඳ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලපුලුවන්කාරයන්ට එක නීතියක්, සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට තව නීතියක්. කවුද මේ සිද්ධිය සම්බන්ධ කියන කාරණේ පිළිබඳ අපිට නිශ්චිත වශයෙන්ම තව තීන්දුවකට එන්න බැරිකමක් තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වරදකරුවන් නීතියේ ඉදිරියට පමුණලා ඒ උදවියට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් කියන එක මට මේ අවස්ථාවේ කියන්න සිද්ධ වෙනවා. නීතිපතිතුමාට උඩින් නීතිය ක්‍රියාත්මක වෙන තැනක් මේ රටේ තියෙන්නේ කොතනද? කඩපු ගෙනාම කියනවනම් පාපොච්චාරණය කරලා දිනවනම් ඇයි මේකට ක්‍රියාත්මක වෙන්න බැරි? ඉතින් දැන් ආපහු කොමසාරිස්තුමා දැන් කියන මේක පුරා විද්‍යා ස්ථාන නෙමෙයි කියලා කියන තැනට දැන් එතුමා තල්ලු වෙලා. අපට ලැබුණු මේ ජයග්‍රහණය අවස්ථාවට බාධක පමුණවීමට කාන්තා විරෝධී කණ්ඩායම් කීපයක් උත්සාහ ගන්නා බව මට පේනවා. ඒක
අපේ රටට කරන විනාශයක් මිසක කාන්තාවන් වන අපට කරන විනාශයක් නොවන බවත් පැහැදිලි. ඕම් දේශපාලනය කරන්න දෙයක් නැහැ. අර කොරන්න මේ කොරන්න කියලා. අපි සේරම කොරපු කට්ටිය. ඔබතුමාලා ගහන්න කතරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි අමතුරු තමයි ඔබතුමාලා හදාගන්නේ. හැමෝම අපවෙන්න ගැපවෙන්න මහන්සි වෙන්න මේ තුරු දවස් ටිකේ දේශපාලනඥය ඇවිල්ලා නොයෙකුත් දේවල් කියනවා. විශාල නේදමක් මේක පුංචි දෙයක් නෙවෙයි මේ රටේ සංවර්ධනයට යොමු කරන්න අවශ්‍ය මුදල් එතකොට මහමැතිවරණේ පවත්වන්න බිලියන ගණක් යනවා මේ රටේ බදු ගෙවන ජනතාවගේ දුප්පත් ජනතාවගේ මුදල් බැඳුම් කරයක් ගෙනවා අර්ජුන මහේන්ද්‍රෙන්ද බිලියන ගණන් රටේ රැලි දුන්නා මේකට ආර්ථික විද්‍යාව නෑ ඔයගොල්ලන් කවදාකවත් ආර්ථික ගන්න ආර්ථිකය ගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂයේ ජනසිට පෙරමුණ සජිත් ප්‍රේමදාස බැත්තුමා අගමැති වුණාම සියලු අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරු පත් කරන්නේ සමගි ජන බලවේගයෙන් කියන එක මම තමුන්නාදලා නේ ආසදී පදක් කරන්නේ අද මේ කට්ටියට කියන්න දෙයක් නැතුව ඉන්නේ ඒ නිසා මම කියන්න කැමති දුරකතනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා ගල්ගමුව පාලු කඩවල වැවාශ්‍රිත ප්‍රදේශයේදී මවකෙන් මගහැරුණු අලි පැටවක සොයා ගන්නට ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා ගල්ගමුව පාලු කඩවල වැව ආශ්‍රිත ප්‍රදේශයේදී මව මගහැරුණු කුඩා අලි පැටවෙක් සොයාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජීවත් වන වනාලි රංචුව ආහාර සොයමින් රාත්‍රී කාලයේදී ගම්මානවලට කඩාවැදින අතර පසුගියදා රාත්‍රිය ආහාර සොයා පැමිණි අවස්ථාවක අලි පැටවා මෙලෙස වනාලි රංචුවෙන් මගහැරී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. නාකුලගනේ ගම්මානෙට පැමිණි මෙම වනාලි පැටවා නැවත වරක් රංචුවට බහර දීමට ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් උත්සාහ දරුවද වනාලි රංචුව පාලු කඩවල වැව ආශ්‍රිත ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් එම අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් පණ්ඩුලගම පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෙත රැගෙන ගොස් තිබෙනවා මෙලෙස මවකින් මගහැරුණු අලි පැටවා ආරක්ෂා කිරීමට ඉදිරි දින කිහිපය තුළදී උඩවලව අලි සුරකුම් මධ්‍යස්ථානයට බහර දීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ මේ අතර පලාකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බලලුවැව දික්කිඳියාව ගම්මානයේට පසුගියදා වනාලියක් පැමිණ තිබෙනවා. මෙම වනාලිය කිසියම් ආබාධයකින් පෙළෙන බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර පැය 4ක පමණ මෙහෙයුමකින් අනතුරුව වනාලිය කලාවැව බලලුවැව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් කිසියම් ආබාධයකින් පෙළෙන මෙම වනාලියට වනජීවී නිලධාරීන් ඉදිරියේදී ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. එබ විදේශපත් සමගින් අප ඔබෙන් සමගන්නා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හමු වෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.